මේ කියන කතාව හොඳට මතක තියාගන්න. ඔබට 2021 කොත්තනකදී හරි තැනකදී. මේ කතාව මතක් වේද? මේක මතක් වේ. හරිද? කියන්න. ඔන්න දවසක් මේ කැලේ හිටිය කොටියෙක් මුවෙක්ව දඩයම් කරනවා. හරි. දඩයම සාර්ථකයි මුවා මැරුණා. දැන් ඉතින් කොටියා ඒක මුවා මරලා යන්නේ නැහෙනේ. කොටියා මුවාව කන්න එක ලෙසම ලෑස්ති වුණා. හරි. අනේ ඉතින් අර සමහරක් වෙලාවල් තියෙන්නේ අතට ගත්ත දේ කටට දාගන්න වෙලාවක් නැති වෙන අවස්ථා. කොටියා මුවාව කන්න හදනකොටම එතනට එනවා කවුද? සිංහේ. කැලේ රජා. සිංහේ. සිංහේ. හරිද? ඔයාගේ දැන් IQ හොඳයි යා. දෙදස් විශ්වයේ පොඩි නම් කතාව ඉතින්. ඕ හේවත් යනවා මේ අස්සේ. මේ ආපු ගමන් සිංහේ අහන්න එක ප්‍රශ්නයයි. උඹට කවුද මෙහෙ දඩයම් කරන්න ඉඩ දුන්නේ? ලයිසන් දුන්නේ. ලයිසන් දුන්නේ. එතකොට ඉතින් කොටියා කියන්නේ අනේ පස්සාන් දාසකර බුද්ධිවන්න දෙවන්නාස මම මේ මුවෙක් දඩයම් කළේ නැහැ. මම මෙතනට එනකොට මේ මුවා මැරිලා හිටියා. සිතිවිලසගෙන. මං ඉඹල බැලුවා. අම්මා ගඳ. මීට සති 3කටවත් කලින් මැරිච්ච මුවෙක් මේ. හරිද? මම ඉතින් දන්නවා ඔබ වහන්සේ ඉතින් පරණ වෙච්ච මස් කන්නේ නැහනේ. ඒ නිසයි මම මේ මුවාව කන්න හැදුවේ. කන්න හැදුවේ. කියලා කිව්වහම සිංහයාගෙත් ඉතින් පොඩි IQ එකක් නෙමෙයිනේ තියෙන්නේ. සිංහයාත් මුවා වටේ වටයක් ගිහිල්ලා කියනවා තෝ බොරු කියන්නේ. මේ මුවා දැම් මැරිච්ච එකෙක්. මට සූනින් කියන්න පුළුවන්. මේ මුවා දැම් මරපු එකෙක්. කොටියා 17 පස් කාලා කියනවා නෑ මැරිලාමයි හිටියේ කියලා. ওই වෙලාවේ උතරින් යනවා නරියෙක්. හරිද? නරියාගෙත් අන්තිම නරක වෙලාව. හරිද? සිංහෙක්ගේ කොටියෙක්ගේ ප්‍රශ්නෙකට මැදිහත් වෙනවා කියලා කියන්නේ නරියෙක් වගේ පොඩි සතෙක්ගේ අන්තිම නීච වෙලාව. ඊට පස්සේ සිංහයා නරියට කතා කරලා කියනවා නරියෝ බලපන් මේ සතා දැන් මැරුණ එකෙක් නේද කියලා සිංහයා කියනවා. එතන හිටිය කොටියා කියනවා නරියෝ බලපන් මේ මූ මේ සුමාන දෙහකට කලින්නේ මැරලා ඉන්නේ මේ බලන්න මේ ගඳ මූ කලින් මැරලා ඉන්න එකෙක් නේ කියලා කොටියා අර කියන්න ඕන එක ප්‍රශ්නේ හැටියට කියනවා. හරිද? නරියා කල්පනා කරනවා දැන් ඇත්ත කිව්වත් මරනවා. බොරු කිව්වත් මැරුම් කන්න වෙනවා. හරිද? දැන් මේ වගේ පැනලා දුවන්නද දෙන්නෙක් එක්ක? ඔව්. හරිද? ඊට පස්සේ අර මුවා නෙමෙයිනේ ප්‍රශ්න වෙන්නේ නරියාවනේ. නරියා මේ වෙලාවේදී ඉතාම හොඳට IQ පාවිච්චි කරලා කියනවා. නරියා කියන්නේ සාමාන්‍යයෙන් නේද ටිකක් කපටි සහ මොලේ තියෙන සතෙක් විදිහටනේ ප්‍රසිද්ධ. ඔව්. ඒ නිසා මේ මොලේ කල්පනා කරලම කියනවාද මන්දා. හොඳ IQ එකක් පාවිච්චි කරලා නරියා කියන්නේ අනේ දේවයන් වහන්ස මේ දවස්වල හරියට උදේට හීතලනේ වැස්සනේ මට මේ හෙම්බිරිස්සාවක් හැදිලා මෙලෝ ගඳ සුවඳක් මට මේ මට අනේ මම දැනෙන්නේ නැහැනේ. ඕකට කියන්නේ නරි හෙම්බිරිස්සාව කියලා. 2021 කවදා හරි දවසක ඔබට නරි හෙම්බිරිස්සාව ඕන වෙයි අවශ්‍ය වෙයි. එදාට මේ කතාව මතක් කරගත්තට කමක් නැහැ. සමහර ප්‍රශ්නවල උත්තර දීලත් බෑ නොදෙත් බෑනේ. එහෙම බලවට නරියම් බිරිස්සාව හදාගත්තම හරි. නරියම් බිරිස්සාව හදාගත්තම හොඳටම ඇති.